ස්වාභාවික වෙඩි තැබීමට හැකියාවක් ඇති සත්වයෙක් ඉන්නවා කිව්වොත් ඔබ විශ්වාස කරනවද? ඇත්තෙන්ම එහෙම හැකියාවක් තියෙන සත්වයෙක් ලෝකේ ඉන්නවා. මෙයා ජීවත් වෙන්නේ මුහුදේ. මෙයාගේ නම පිස්ටල් ශ්‍රිම් කියලායි හඳුන්වන්නේ. ඒ වගේම මෙයාව ස්නැපින් ශ්‍රිම් කියලාත් හඳුන්වනු ලබනවා. සරලව කිව්වොත් මෙයාලා ඉතාම කුඩා ස්තන් විශේෂයක්. හැබැයි සාමාන්‍ය ඉස්සන්ට වඩා මෙයාගේ ශරීරයේ තරමක් විශාලයි. මෙයාලගේ තියෙන සුවිශේෂත්වය තමයි මෙයාලගේ සමමිතික නැති අසමමිතික විශාලත්වයක් සහිත දල යුගලයක් පිහිටලා තියෙන එක. මේකෙන් එක දලයක් අනිත් දලයට වඩා විශාලයි. ඉතින් මේ විශාල දලවලට හැකියාව තියෙනවා විශාල පහර දෙන ශබ්දයක් සමග ඉතා තියුණු ජල ප්‍රහාරයක් ජල බුබුලක් ආකාරයේ කිසියම් දිශාවක් ඔස්සේ එල්ල කරන්න. ඉතින් මේ හැකියාව මෙයාලා ප්‍රයෝජනට ගන්නවා එකිනෙකා අතර පණිවිඩ හුමාරු කරගන්න, දඩයම් කිරීමට සහ තමාගේ ආරක්ෂාව සඳහා. ඒ වගේම මේ ඇති කරනු ලබන ජල බුබුලට ඉලක්කේ වැදුණු පසු පුපුරා යාමේ හැකියාවත් පවතිනවා. ඉතින් හරිම පුදුමයි නේද යාළුවනේ මේ හැකියාව. මේ සත්‍යයේ තියෙන ඉතාම සුවිශේෂී ලක්ෂණය තමයි මෙයාලගේ දඩයම් කිරීමේ විලාශය. මේ දල පාවිච්චි කරමින් මේ සත්‍යයා ඉතාම වේගවත් ජල බුබුලු ප්‍රහාරයක් කිසියම් දිශාවක් ඔස්සේ එල්ල කරනු ලබනවා. හරියට අපි වෝටර් ගන් එකකින් සිදු කරනවා වගේ. මේක මෙහෙම කරන්න එයාලා පාවිච්චි කරන තාක්ෂණය තමයි මේ විශාල දලයේ වේගය පහළට ගෙනෙන්නේ. අපි තුවක්කුවක් පාවිච්චි කරද්දී කරනවා වගේම මුලින්ම ඉලක්කය හරි සීමාවට ආපු විගස එක දලයක් ලොක් කරගන්නවා. පහර දීමට අවශ්‍ය වූ විට වේගයෙන් එය පහළට රැගෙන එනවා. එතකොට මේකේ තියෙන මේ අසමමිතික බව නිසා ජලයේ පීඩනයත් එකතු වෙලා ඉතා වේගවත් ජල ප්‍රහාරයක් යම් කිසි දිශාවක් ඔස්සේ ජල බුබුලක ආකාරයෙන් ගමන් කරනවා. මේ ප්‍රහාරය එල්ල කරපු විගස එම ජල බුබුල අසල අඩු පීඩන තත්ත්වයක් නිර්මාණය වෙනවා. එම අඩුව පුරවන්න ඒ අවට තියෙන ජල බුබුලුත් මේ ජල බුබුල ඇතුළට එකතු වෙනවා. ඉතින් අවසානයේ ඉලක්කය වෙතට ලං වෙද්දී තරමක විශාල ජල බුබුලක් තමයි ඉලක්කය මතට පතිත වෙන්නේ. ඉතින් මේ පීඩන වෙනස නිසා මේ ජල බුබුල පුපුරා යන්නේ විශාල ශබ්දයක්ද සමගයි. ඉතින් වාර්තා වෙන අන්දමට මේ ජල ප්‍රහාරයට පුළුවන් ගොදුරක් සම්පූර්ණයෙන්ම අඩපණ කරන්න වගේම මරණයට පත් කරන්න. ඒ වගේම තමාව ගොදුරු කරගන්න පැමිණෙන සතුරන්ව බය කිරීමටත් මේ සත්‍යය භාවිතා කරනු ලබනවා. මෙම සත්‍යය විසින් ඇති කරනු ලබන ජල බුබුලු ප්‍රහාරයට පැයට කිලෝමීටර් 100කට වඩා වැඩි වේගයකින් තමාගේ ඉලක්කයේ දෙසට ගමන් කරන්න හැකියාව පවතිනවා. තව ඉතාම විශේෂ වූ වටිනා කාරණාවක් මේ සත්‍යය සම්බන්ධයෙන් මට සඳහන් කරන්න අමතකුණා මේ වීඩියෝ එක ඇතුලේ. ඒක තමයි මේ සත්‍යය එල්ල කරනු ලබන මේ ජල බුබුලු ප්‍රහාරයක උෂ්ණත්වය ගැන. ඒක තමයි තියෙන ඉතාමත්ම පුදුමාකාරම කාරණාව. මේ සත්ව ඇල්ල කරන මේ ජල බුබුලු ප්‍රහාරයක තියෙන උෂ්ණත්වය සෙල්සියස් අංශක 4700ක් විතර අගයක් වෙනවා කියලා ගණන් බලලා තියෙනවා. ඉතින් මේක හරි පුදුම අගයක්. ඒ වගේම මේ ෂොක් වේව් එක මේ ටෙම්පරේචර් එකත් එක්ක තමයි ඒ ටාගට් එක දිහාට ඇදිලා යන්නේ. ඒ වගේම තමාගේ ගොදුර පහර දීමට හැකි සීමාවට පැමිණි විගස මෙම සත්වයා මෙම ප්‍රහාරය එල්ල කරනු ලබනවා. වාර්තා වෙන අන්දමට මේ සත්වයා මේ දල මගින් ඇති කරනු ලබන ශබ්දය මුහුදේ පවතින ශබ්දවලින් විශාලම ශබ්දයන් අතරට වැටෙනවා. ඒක අකියක් හැටියට ගත්තොත් ඩෙසිබල් 210ක තරම් ඉතා විශාල අගයක්. සාමාන්‍ය පාරේ ට්‍රැෆික් එක ශබ්දය ඩෙසිබල් 70ක් වගේ තමයි වෙන්නේ. ගන්ෂොට් එකක එහෙම නැත්නම් තුවක්කුවකින් ඇතිවන ශබ්දය ඩෙසිබල් 140ක් වගේ වෙන්නේ. ඉතින් ඔබට හිතාගන්න පුළුවන් නේද කොතරම් විශාල ශබ්දයක් මේ සතාගේ ජල බුබුලු ප්‍රහාරයක ගැටලා තියෙනවද කියලා. ඉතින් මේ පිස්ටල් ශ්‍රිම්ලා විශාල ප්‍රමාණයක් ජීවත් වෙන කොලනි මේ මුහුදේ තියෙනවා. ඉතින් මේ ජීවත් වෙන කොලනියක් කියන්නේ ඉතාම විශාල ශබ්දයක් ඇති කරන ස්ථානයක් මුහුදේ තියෙන. මේ ශබ්දයට පුළුවන්
ජලය තුල පණිවිඩ හුවමාරු කරන පණිවිඩ හුවමාරු යන්ත්‍රවල පවා පණිවිඩ හුවමාරු අඩපණ කරලා දාන්න නැත්තම් බාධා කරලා දාන්න මේක දෙවන ලෝක යුද්ධ සමයේදී ඇමරිකාව විසින් හඳුනාගනු ලබනවා මේ පිස්ටල් ශ්‍රීම්ප් ලගේ කොලනි භාවිතා කරන්න පුළුවන් කියලා සෝන ටෙක්නොලොජි එක එනම් නැත්තම් සෝන තාක්ෂණය මගින් ධ්වනි තාක්ෂණය මගින් තමාගේ සබ්බැරින් හඳුනා ගැනීම මගහරවා ගන්න එමගින් සෝන තාක්ෂණයෙන් සතුරන්ට හැකි වෙන්නේ නැහැ තමාගේ සබ්බැරින් හඳුනා ගැනීමට කියලා ඉතින් තමාගේ සබ්බැරින් සංගවා තබා ගැනීමට ඇමරිකාව විසින් දෙවන ලෝක යුද්ධ සමයේදී මෙම සත්වයාගේ කොලනි සහ ශබ්දය භාවිතා කරලා තියෙනවා කියලා වාර්තා වෙනවා. සාමාන්‍යයෙන් භූත ජීවත්වන ස්පර්ම් වේල් කියන තල්මසාට පුළුවන් ඩෙසිබල් 230ක විතර ශබ්දයක් නිකුත් කරන්න. නමුත් මේ පිස්ටල් ස්විම්ගේ ශරීරයේ ප්‍රමාණයත් එක්ක සඳලා බලනකොට මේ ස්පර්ම් වේල් තල්මසාගේ ශරීර විශාලත්වය දස දහස් ගුණයක් විශාලයි. ඉතින් මේ වගේ කුඩා ශරීරයකින් डेसिबल 210ක ශබ්දයක් නිකුත් කරනවා කියන එකම හරිම පුදුමාකාර දෙයක්. මේ සත්වයාගේ තියෙන තවත් සුවිශේෂී ලක්ෂණයක් තමයි කුඩා මත්ස්‍යයන් සමග මේ පිස්සල් ශ්‍රීම් තමගේ වාසස්ථාන සහයෝගයෙන් බෙදා හදාගන්න එක සහ ෂෙයා කරගන්න එක. මේකෙදි මේ වාසස්ථාන ගොඩනගනු ලබන්නේ මේ පිස්සල් ශ්‍රීම් සත්වයා විසින්. කුඩා මාළුවන් වහු පාවිච්චි කරනු ලබනවා අනතුරු සහ කරදරවල පෙර දැනුවත් කරුවක් හැටියට එමත් නැත්නම් early warning එකක් විදියට ඒකට ප්‍රතිඋපකාරයක් විදියට මේ මාළුන්ට ඔහුගේ වාසස්ථානය තුල නැවතීමට ඔහු ඉඩකඩ සලස්සා දීලා තියෙනවා. ඉතින් හරි පුදුම ලක්ෂණයක් තමයි මේ සත්වයාගෙන් අපිට දකින්නට ලැබෙන්නේ. මේ සත්වයින් ලෝකයේ නොගැඹුරු මුහුදු ආශ්‍රිත වගේම ගැඹුරු මුහුදු ආශ්‍රිතව බහුලව හොයා ගන්න පුළුවන් වෙනවා මේ සතුන් බහුල වශයෙන්ම දකින්නට ලැබෙන්නේ කොරල් සහිත මුහුදු තීරවලත් ගල් සහ වැලි සහිත මුහුදු තීරයන්වලත් පතුලේ ඉතින් හරිම විශ්මයජනකයි නේද මේ විශ්වයේ පවතින විවිධත්වය සහ මේ සත්වයින්ට පිහිටලා තියෙන එකිනෙකට වෙනස් වූ මේ හැකියාවල් තවත් විශාල විශ්මයජනක දේවල් ප්‍රමාණයක් මේ විශ්වයේ සැඟවිලා තියෙනවා අපි ගවේෂණය කරමු ඒ ගැන සහ අපි කතා කරමු ඒ ගැන තවත් ඉදිරියට මගේ වීඩියෝ වලින් තවත් මේ වගේ විශ්මයජනක දෙයක් ගැන වීඩියෝ එකකින් ඔයාලව හමු වෙන්න එනකන් ජය වේවා ඔයාලා හැමෝටම